ඩ් බදස් ටව සිීරිසගේ තුන්වැ පිසෝඩ් එක මේ පිසෝඩ්ඩගේ කතාව තියෙන්නේ එද්දස් නමස අනුහතරය ජනි අට නෝමන්ඩී වල මෙතන දමා කතාව පටන් ගන්න. ඉතින් මෙතන ඉන්නවා ප්‍රයිවට් ඇල්බට් බ්ලයි් මොව ඩඩකෙන් අර ජම්පගේදී මෙයාට යාගේ ටීමෙකපයාගන් බැරි වෙන ඉතින් එයා ඊසිකම් පැණකන්ද පුසෝල් ජයගෙන ෙතින් මෙයා කොමාව ඊ සිකම් පැනිික එක් ජොයින්නවා. මෙයා ඉන්න ශෝක්කකින් වගේ මොකද මේ ඩඩේ දස තිබ්බව දරුණු සටන් නිසා. ම් දැන් සීකම්පැනියකට තියෙන්නේ කැරැන්ටෑන් කියන නගරය අල්ලගන්ඩ. එතින් මේට සීකැම්පැනියකට රෙඩි වෙලා යන්ඩයි කියවා මෙතෙද මේ ගොල්න්ට යන්ද වෙන්නේ පෝක්ස්කම්පැනයා එක්ක ඇැබයි මේගොල්න්ගේ අත පසුදිීමකින් මෙයාලට එ කම්පැනියක මගැරෙනවා මෙයාට මේ ගමන අන්න තියෙනෙ රෑ. ඉතින් මෙතැදි බ්ලයිතුේ ඉස්කිනී කෙනෙක් දෙන්න යනවා එකම්පැනියක හොයන්ද ඉඩි මේ එයාලේ බට කණ්ඩම පිටිබස කියලා මේ දෙන්න ස්රට යනවා. මෙතැන්දි එස්කම්පනිය එකේ ඉන්න අය වහම්බ වෙනවා එතකොට බ්ලයිට් අහ පව් එනවා ඒකම්පැියකට කියන්න එයාට එස්කම්පනියක හමුනයි කියලා. ඉතින් මෙහම එනකොට බ්ලයි් එකපාට්ට බයරෙනවා ජර්මන් සෝල්ජගෙනත්ත මේ ජර්මන් සෝල්ජ මැරිලා ඉන්න ඉතින් මේ ජර්මන් සෝල්ජයගේ කොලයගේ තියෙනවා සුදුපාට මලක් ඉතින් මේ සුදුපාට මලේ නම? ඊඩල් වයිස් ඉතින් මේ මල වැවෙන්න හල්පස් කඳු වැටේ විතරයි හල්ප්ස් කඳු වැටියත් මුදුනම තමා මේ මල ද වෙන්නන්නේ ඉතින් ජර්මන් සෝජයගෙනෙත්ට මේක කම්පෙනයි කියන්නේ එයා පට්ට්ටක්කාගෙන අර ඇල්ප්ස් කඳු වැටිය තර්ණය කරලා මේ මල කඩා ගන්න ඕනි. ඉතින් ඊළඟට කතාව යන්නේ ඩඩේ එකෙ ඉදන් දවසායකට පස්සේ කැරන්ටඇැන් වලි. ඉතින් මේ කොල්ලො කැරන්ට නගරයට යනකොට ඒ නගරේ ඇම්භුෂයත් දාගෙන ඉන්නවා ජර්මන් සෝජර්ස්ලා ඉතින් මෙටෙදි මේ කොල්ලො? hoverව වෙලායිදලා අර ඇබුෂකදාගෙන ඉන්න ජර්මන් සෝජ සටත් ය ඉතින් මේ ජර්මන් සෝජස්ලයිඉන්නන්නේ ගෙවල් ඇතුළේ කොහමර මේගල ඒ ෙවල් ප්‍රිය කරගෙන ගිල්ලා සුපිරිට ජර්මන් සෝජස්ලට පයගන්නවා. ඉතින් මෙතන්දි ඊසිකම්පැනියකට ජර්මන් හමුදාවෙන් එල්ල වෙනවා ස්නයිප ප්‍රහාර එතකොට මැසින් ගන් ප්‍රහරගේ බරාවි වලින් මේගොල්ලන්ට ප්‍රහාර එල්ල වෙනවා ඒත් එක්කම මේ කැරන්ටන් කියෙන් නගරට ජර්මණය හමුදාව කාලතුක්ක ප්‍රහාරත් එල්ල ගන්නවා ඉතින් මෙතෙදි ලිප්ටන් ගාවඩම වැටනවා මෝටාර්රකා ඒකෙන්ඒයාගේ කකුලටයි ුණ. ඇතුවාවා ඉතින් මේ ලිප්ටන් හිතන්ද එයාගේ පොගට්ටයකට දමා මේ මෝටර් කෑල්ල වැදුන කියලා ඉති මෙයා මේක අවුලෙක් වගේ බලදී තවසෝල්ජගෙන එතෙන්ටැවිල්ල කියනවා අවුලක්න්නෑ ඒක පරිසංවෙලා තියෙනවා ඔයාට දුක අවුලක් නෑ කියලා ඉතින් ගොම මේ කොල්ල මේ කැරෙන්ටයන් අගර අල්ල ගන්නවා ඊට වස්සේ ලතින් විටර්ස් ඕන් එක තියෙන ඒරයා එක එහාට මෙහට යනවා ඉතින් එතෙන්දි මෙයාගේ කකුලට චොට්ටක්වා දිවා ඉතින් මෙයා වැඩිය එතැන ගණ ගන්න නතු ඉන්නේ ඊට වස්ස මෙයාමගේවා මෝඩකො මෝඩකම කියලලා ඊලකට මේයා යනවා මෙ අයයි කකුල තුවාලට බෙදදාගන්න. ඉතින් මෙයා මේ බෙහෙද්දාගන්නකොට මෙයා දකිනවා අර. ප්‍රයිවඩ්බලයිත් ඉන්නවා මේ බෙහෙදදා තන ඉඳගෙන ඉතින්. ලුතිනන් විින්ටර්ස් අහන බයිට මොකක්දවුල කියෙන තොර බයි් කියෙනවා මට එක පාට් පේන නැතු කියයා මට දැන් කිිල් දෙදයක් පේනන කියලා ඉතින් මෙතන්දි ලුතිනන් විින්ටස් කියෙනවා ඒ කවුලන්නෑ ඔයා හොම විවේගගන්න හමඔයාව මෙහන් ගෙනියන්නන් ඊට බසේ හපව් එංගලන්දට යවන් ඩෝනි වැඩ කටයුත්තික ලෑස්ත කරන්නන් කියලා. ඉතින් මෙතන්දි බ්යිට් කියනවා.

අධරමත් කරන්නුවෝ නිෑ කියලා ඉතිං කොහමමාරි ලතිනන් විටස් කියනවා ඒවා හිතන් දෙ එපා ඔයා සැහල්ුවෙන් ඉන්නයි කියලා ඉති මෙතන්දී ප්‍රවට් බ්ලයිට් නැගල්ලා කියෙනවා සව මටදැන් හොඳයි වගේ මතුවාලකයන්න එන්න කියලා ලතිනන් විින්ටර්ස්ගේ කහුලට බෙහෙදදාන වෛද්‍යවරයා කියනවා සමහරවිට මේ බ්ලයි් වන්න ඇත්තේ ස්ටිරිකල් බලයි්නස් කියන තාවකාලෙක තත්තය කියලා ඉතින් කොහමමාරෙන් සෝජ සට හම්වෙච්ච ප කාලදි මේගොල්ලො කතා කර කරින්වා ඉතින් ඊට වස මෙතන්ට ස්පිය සහිල්ලා එස්කණන්ඩයි. ලුතින ස්පිය සඇල්ල කියනවා දැම් මෙතනින් දියඇතිය අපිට යන්ද වෙනවායි කියලා එතකොට මෙතන ඉන්නක් කනෙක්කිව නෑනැ අපි මෙතන පති ග්ඩාව කියලා. එඉතින් ස්ප්‍රියස් මුග කියන්නේ යා එතනින් යනවා යන්ද ඊලාඟට මෙතැනන්න සෙට්ටෙක් කතාාවයවා ස්පියස් දඩයක දවසේදී අර අල්ලකත්ත ජදමන් සෝජස්ලට සිකරදීලා වැඩිතිියපු කතාවගන්න එතකොට තවත් කියනවා මේ එකම්පැනියකේ බීලා නිදාගෙනින් දපුගටියය කතල් වැඩි තිබ්බයි කියලා. එතින් එතනියය කතා යවරවා ඊල්ළඟට මේගොලට යන්දෙනවා උස් බූමියයක්. ගඩ මේ උස් ූමිය ඉදන් මේ එයා අල්ලගත්ත නගරය ආරක්ෂාකන්තමා තියන්නේ ඉතින් මේගොල්ලො හෙම යන අතරතුර විවෘත්ත භූමියකම් පෙනවා මේ විවුත්්ත භූමිය ඒහ අතර වෙලා ඉන්නවා ජර්මන් සතුරු හමුදාව මේ සතුරු හමුදාව මේ ඊසිකම්පැනියයකයායට වැඩි දිවා ඉට පස්සේ ඊසිකම්පැනි එකේ අය එතන මඩවුන් ගිහිල්ලා ඒ කොල්ලො අගල් වගේ හැදිල තිබ්බ තැනකට ඒකොල්ලගේ කම්පැනය කදා ගන්නවා ඊට පස්සේ ඒකොල්ලො රෑ මෙතැන නැවතිනවා එහට යන්නේ නැතුව ඒකට හේතුව මේ ගොගන්ට ඒහට යනවා. ජර්මණියයඉන්න සතුට හමුදා විනාශ කල තමා එහතයන්ඩ වෙන්න මොකද ලතිනන් වින්දස්නේම ආරංචි වෙනවා ඒගොල්ලො කලින් අල්ල ගත්ත නගර ඉදයේ පොලි සංචාව මේ ඔක්කොමටික ඒ නගරින් පසු බැහැලා වෙනම ඇම්භුක්ෂකක්දාගෙන ඉන්න අයි කියලා ඉතින් මේගොල්ලන්ගේ ප්ලෑන් එක වෙන්නේ උදේ පහයිතිය වෙනකං කවුරුත් ෆය කරරන්නම් මේගොල්ලො පහයිදියට මේගොලන්ගේ ෆයක පටන් ගන්නවා මේකොල්ො පායක පටන් ගත්තර වසේ මේ කොල්ලන්ට යුද්ධ ටැන්කි වලින් ආධාරක වැඩි බදේස් අපේනවා ඉතින් ොමරි මේකොලො මේ මරයා ඉන්නකොට එක ඊසිකම්පැණිය එක සෝජගෙන තව සිකම්පැනියේ සෝජගෙනෙත්ට පිහියෙන් අයිවා මේක අතරම වැරදීමකින් වෙන්න එයා හිත්‍ය අර ඊසිකම්පැනිය සෝජ ජර්මන් සතුරහමුදාව සෝජගෙන කියලා ඉතින් කොහමමාද මෙතැන මේ සද්‍යය හෙද්දි ඊසිකම්පැනියක ඉන්න බ්ලයිට්ට කියවා ගිහිල්ල අර සබ්ය මොකක්ද කියලා වලන්න ගැතිීමම බලයි් ස්රට අද එයායට ස්පියස්ස හම්බේවා ඉතින් ඉස්පියස් කියවා එතනවුලක් නෑ ඔයා ගිහිල්ලා ඔයාට අධර්ල්තන ඉන්ද කියලා ඉතින් ඉස්පියස් එක්කම බ්ලයිට් මෙතැන්ට එනවා ඊට ප ස්පියස් කියනා මෙතැන සෝජගෙන තව්සෝල් ජගනනිත්ට ඉහන්න් ලයි කියලා ඉටවස කියනා. මන්ටතාදාර් රජකාාරය තමන් කලොත් මේ කිසි ප්‍ර්යක් වෙන්න කියලා එතකොට බ්ලයි් එකපාට කියවා ඔයා DD දවස කරාවගේ සර්ගියලා හනවා ඉතින් මේකට ස්පියස් මුොකත් කියන්නේනෑ मමොකද එයාහිතන්නේ එ ත්‍රිකලදීල සතුරු හමුදාාවයාව මැරුවර් එකට බ්ලයි් මෙහෙම කියනවායි කියලා කෝමरी ස්පියෂයන්ඩ හදාදි බ්ලයි කියනවා මම D එකදවේ බැස්සරවාසේ අගළකට වෙලා හිටිය මට මයකම්පැනියක හොයන් වූමනාව තිබදෑ මට එතනම ඉද කියලා ඊටවසේ කියවා එහම වදත් මට. ගොඩක් බයහිතුනා ඒ එක තමා එහෙම වෙන්ඩ ඇති කියලා. ඊට බසේ ස්ප්‍රස් කියවා මටත් බය හිතෙනවා මටත් බය හිතුනා හැබැයි මම දැන් වැඩගරන්නන්නේ මම කලිම මැරිච්ච පුද්ගලය විියර හිතාගෙන කියලා. රිං ස්ප්‍රේස් කියනවා ඔයත්. මැරුණාවගේ හිතාගෙන වැඩ කරන්න එතකොට අයි අනාගතය ගැනක් කිසි දෙයක්ගෙන බයිවැෙන්ඩ දෙන්න ඔයාට යුද්ධ කරන්න පුළුවන් මරිච්චමින්ිය විදිියට විතරයි කියලා ඉතිං කොහොමාරි ඊළඟදාට එල්ලි වෙනවා එලිවුණට වස්සේ ජර්මනිය සතුර හමුදාවයි ඊසිකම්පැනියක අතර දරුණු සටනා යනවා ඉතින් මෙතෙදි ජර්මණිය ඒගුල්ලන්ට යුද්ධතැන්කිවල ආධාර ලබාගන්නවා ඒත් තාම ඊසිකම්පැනියකට යුදධ තැන්කිවල ආදාාර හම්බ වෙලානෑ ඒක නිසා ජර්මණිය වැඩි බලය වැඩි මේ ඊසිගම්පැියකටයි අනිත් iosස් ආමියකේ කට්ටියටයි වඩා ඉතිං කොහොමරි ඊසිලා මෙතෙන්දිීෆයරගෙන අල්ලන් ඉන්නවා එයාට කැහිවල්ටයෙනවා ඒත් මේ කොල්ලො යන්න නැතුව අල්ලන් ඉන්නා ඒත් ඒකැම්පැනියයි Fකම්පැනියයි යාල්ලා ඉඳපු ආවරණලින් පසු බැසල පස්සරතු වනා ඒකට හේතුව ජර්මන් හමුදාාව පයෆෙක්්ටක වැඩි වෙච්ච හිද. ඉතිං ොහොමරි මෙටෙන්දිී බ්ලයි් කන්දක වහගෙන කෑගහගෙන ඉන්නා මොක දෙයාට තාාම නොහොරුයි මේ මෙහෙම වැඩිතියලා මෙහම ෆයිට් කල්ලා ඉතින් අරසාද්ධට එයා පුරා බයවෙලාඉන්නකි. luන් windowsசைाइල් ब्ளைाइ ැ නැගටලා පාර දෙෙනවයි කියලා පාරදිල මේ ජර්මන් හමුදා එක්වන්ම මරලදාන්ට කියලයි ඊළඟට මෙතැන්ඩි බයිතුත් නැකටලා ෆය කරනවා ඉතින් මේකොල් මෙමෆයකරද්දි ජර්මන් සතුරු හමුදාව ඒගුල්ලන්ගේ යදතැංකිිවලට ආවරණය වෙලා ඉස්සරහට එනවා මේ මෙන්න මේ ඊසිකම්පැනිය අල්ලගන්න හැබැයි ඊසිකම් පැනියගේ සෝජසා දෙන්නෙක් එක්ක RVG ගහලා එකක් යුද්ධ රංචා විනාස කරන්නා ඊට බාසේ මේකොලො මෙහම මෙතැන සටන අල්ලගැනඉන් අතරතුර ඇමරිකා හමුදාවෙතියන ෂෙවමන් වර්ගේ උද ගි මෙමතන් ටැවිල්ල අර ජමනියය හමුදාවට පහර දෙවා ඒකනිසා ජර්මනිය හම්දාවෙන් දිික්්බ ප්‍රතිරෝධද අඩු වෙනවා එත්තකම ඒගොල්ලො පැන්රදු වන්නාදෙනවා.ඉතින් මෙතැදදි බ්ලයි තුරයින්න ජර්මන් සෝජගනයන්ගේ බඩට වැඩිතියෙනවා ඒම්ගල්ලම ඊට පස්සේ. මෙතන යුද්ධ ඉවරෙන ඊළඟට බ්ලයි් යනවා එයා වැඩිතිියපු සෝජය කෞද කියල බලන්න ඉටිං ඒ සෝජයගේ කොල එක එහමන්න සාක්ය තියෙනවා අර සුදුපාට ඊඩල් වයිස් කියන මලර් ඉති මේමල බ්ලයිට් අරගෙන එයාගේ සාක්වේ ගහගන්නවා ඊනකට ස්ටෝරියක යන්නේ දඩේ දවසේ ඉඳන් ඩස් විසි පහක් ඉතිරියට ගියාට පස්සේ ඉතින් මේ දවස මේ කොළන්ට යන්න වෙනවා එක පාලු තට්ටුගයක්ත්තිය ැනකට ඉතින් මෙතන ස්නයිපස්ලා ඉන්නවද කියල බලන්න නැන්නා සතුරු මුදා ඉන්නගයා බලන්න පොලන්ටියස්ලා තුන්දනට ඉදිරිපත්ෙන්න්න කියා එඩින් මෙතැන්දි බ්ලයිට කියෙනා මමයන් දෙන්න කියලා. ඒ අනික් අයි කැමති නෑ මෙතනගිහි ලබලන්න කෝමහරි මටීම් එකේ ලීඩර් කියලා මටින් ඩුක්මන් මේ බ්ලයිත් එක ගිලා. ගොයිපල බලන්නයි කියලා ඉතිං ඇතැන්දිී මුලින්යන්න බ්ලයි එතිින් ගොමරි ඒ ගොයිපොේන්දල ස්නයිපරගෙන බ්ලයිට්ට ඉස්නයිප් කන්නවා ඒකවාදින්නේ බ්ලයික්ගේ බෙල්ලට එතින් ගොමරීම ඇතැදි මේගොල්ල ඒ ස්නයිපට පහරදීලා එතන අල්ලගන්නවා. ඊළඟට දූතිනවිට සඇයිල් කියෙනවා අපි ඉතිරිපලෙෙන් අයින් කරන්න හදන්නේ දැන් අපිට යුටාාවරලෙන් උත්තුර තියන්න කඳුරකට යන්න වෙනවා කියලා ඉතින් ගොමරි මේ කොල්ල ඒ කඳරට කියහිල්ලා විව ගලන්නවා ීළඟට බ්ලයිතින්නවා හෝස්පෙල්ලක මෙයාගේ ඔලු අයි හැමතන බැන්ඩේ ලින් ොතල දියන්නේ. ඉතිං ගොමර දැන් මේ කොල්ලන්න ඉදිරි පලෙන් අයින්කරපු නිසා මේ කොල්ලන්නන්ට ලොකු යුද්ධයක් නෑ ඒකනිසා මේ කොල්ලො පට්ටාදල්ලගේ ඉන්නවා ඉතිං එතනම් එෆිසෝඩ්. ියක ඉවරයෙනවා. ඉතිං එපිසෝටත්‍රියගේ අන්තිමට ඇල්බඩ්බ්ලයිට් නොමන්්ඩී වලින් න්න තුගාලවලින් කවදාව සනීපෝණය නෑ එය එදදස් නවසිය හතළි සටේදී මැරුණයි කියලා හැබැයි ලුතිනන් විින්ටස් එක ඉන්ටවිවයක දි කියනවා ඇත්තටම ඇල්බඩ බ්ලයි් මැරුණේ එද්දස් නමසිය හතරි සටේ නෙමේ එයා මේ නෝමන්්ඩී වල වෙච්ච තුවාාලෙන් සනීප වෙලා ආපව් කොරියන්ුවයකටක් ගිහිල්ලා එතනත් යුද්ධ කරාලු වස මෙයා ඇතරම මල්ලා යන්නේ එදස්නසය හැට හතේදී එතකොට මෙ එතන මේ වෙලා තියෙන්නේටවි චෝයක හදපුයට පොඩි මිස්ටේක්ක අ එහමන නම් මේ කොල්ලෝ තොරොතුරුගත්ත තනින් වැරදීමක් වෙලා තියෙනවාගේ කිය තමා එයා කියන්නේ ඉදිං ගෝමාරී මෙහම තමා එපිසෝත්‍රියයෙහහිවරවෙන්නේ ඉටවස්සේ එපිසෝට් පෝ එක ඇදී යුද්ධයතාවත් දරන් වෙනවා එත් එක්කම මේ මියගියයට රීප්‍රෙස් කරන්න අඩුත් සාමාජිකයන් ඊතිකම්පෙන්නයකට එකතු වෙනවා. ඉතිං ඒ ගැන ඊළගරීගෙ බලු.